ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රික කමිටුව අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ තුන ඉදිරියේදී දරුවන්ගේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා. මාපියන් රැකියා හිමිවීම, එතකොට දරුවෝ අර ආදරණීය ගුරුවරුන්ට තමයි කතා කරලා කියන්නේ, මට බඩ කිමි, අපේ තාත්තට වස්සාව නැහැ, ඉතල දවස් තුනකින් පස් කැටයක් නැහැ. මේ කතාව කියනකොට අපේ විදුහල්පතිවරු සමහරවිට ආහාර පාර්සල් මේ ගෙවල් වලට ඇරියා. දැන් මේ වෙනකොට ගමනක් එක්ක මේ පෝෂණ අවශ්‍යතාවය දුප්පත් ළමයට කියලා විතරක් සීමා වෙලා නැහැ. මධ්‍යම පන්තික දරුවටත් මේක බලපාලුනේ. මම ඔබට උදාහරණ කීපයක් මේ වෙලාවේ කියන්න කැමතියි. ඇත්තටම උසස් පෙළ ළමයි දෙන්නෙක් අහු වෙනවා අපේ ජාතික පාසලක බුද්ධ පූජාව කරනකොට. මගේ සැලසුම් අධ්‍යක්ෂතුමියට හම්බ වෙනම තර අධීක්ෂණ අවස්ථාවක දරුවෙක් මිරිස් කුඩු ඉහගෙන බස් එකට කාරණේ යනවා. ඒක නිසා අපි ආහාර වැඩසටහනේදී කිසිම වෙලාවක දුෂ්ට භාවයක් ඇති කර යුතු නැහැ. දෙනවන එක ආහාර වෙන පෝෂණීය ආහාර වෙන සෑම දරුවෙකුටම දිය යුතුයි. ඒක දෙන්නම ඕනේ. ලැජ්ජාවට පත් වෙන්න ඕනේ රටක් හැටියට. අපි අද මේ தත්ත්වෙට පත්ුනේ ඇයි? අපි අද රටක් හැටියට මන්ද පෝෂණයෙන් දකුණු ආසියාවේ ඉහළ තැන් වලට අද ඇවිල්ලා තියෙනවා. මේ தත්ත්වෙට අපි පත්ුනේ ඇයි? ආහාර සුරක්ෂිතතාවය මන්ද පෝෂණය මේවා වළක්වනවායි කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අපේ රටේ අපේ කලාප අධ්‍යක්ෂම හොඳ කතාවක් කිව්වා. මේ අද තියෙන YouTube.